සෙල්ල කතරගම විහාරයේ සිදුවන භයානක නිදන් කොල්ලේ නිසා කතරගම පූජාභූමි ප්‍රදේශය යළිත් උණුසුම්වී තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන් සෙල්ල කතරගම පුරාණ ගල්ලෙන් විහාරයේ සිදුවන කැණීම් පිළිබඳව සිදුකරන බවට කරන චෝදනාවක් සමගිනි. වාර්තාවන අන්දමට පුරාණ ගල්ලෙන් විහාරයේ ඓතිහාසික ගල්ලෙන පාමුල පසකින් විශාල කැණීමක් සිදු කරමින් තිබෙනවා. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන ආකාරයට ගල්ලෙන හාරන්නේ නිදානයක් ඉලක්ක කරගෙනයි. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව පූජා භූමියක සහ පුරාවිද්‍යා භූමියක කිසිදු ආකාරයේ කැණීමක් සිදු කළ නොහැකි. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙසයි. දැන් මාස කීපයක ඉඳලා රැයට පන්සල් වත්තෙන් පන්දම් එලි පේනවා. අපි බලාගෙන ඉන්නකොට ඒ එලි හෝස් ගාලා පත්තු වෙනවා. මහා පාන්දරට ගල් කටන ශබ්දේ ඇහෙනවා. ගමේ හැම කෙනෙක්ම ඒ ඇහෙන ශබ්දය ගැන විමසිල්ලෙන් හිටියේ. ඒත් පන්සලට ගිහින් බලන්න බෑ. මොකට තොපි ආවේ කියලා හාමුදුරු ඇඟට කඩාපනිනවා. පසුගිය පළවෙනිදා රැය හතර දිනක් එක්ක පන්සලේ හාමුදුරුව ගල උඩ ඉන්නවා අපි දැක්කා. පන්දම් පත්තු වුණා. ගල් කටන ශබ්දය ඇහුණා. අපි එක එක නමයට කතා කරලා කිව්වා. පැයකට විතර පස්සේ පොලිසියෙන් වාහනයක් ඇවිත් ගියා. ඊට පස්සේ පන්දම් එළි නිවිලා ගල් කඩන ශබ්දය නැවතුණා. ඒත් පොලිසිය ඒ ගැන පරීක්ෂණයක් කළේ නැති බව අපට පස්සේ තේරුණා. ඊට පස්සේ ගමේ මිනිසුන්ගේ අස්සන් සහිතව තංගල්ල පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිතව පැමිණිල් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. පස්සේ අපි බුද්ධ ශාසන අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දුන්නා. ඒ එක්කම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඊට පස්සේ පසුගිය හත්වෙනිදා පුරාවිද්‍යා නිලධාරීන් කීප දෙනෙක් පන්සලට ඇවිත් කැණීම් සිදුවන ස්ථාන පරීක්ෂා කළා. මේ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ විදිහට වැඩ සිටියේ මලිත්තේ ඥානানন্দ හාමුදුරුවෝ. උන්වහන්සේ පන්සලේ ඉඳන් ප්‍රදේශවාසීන්ට විකුණුවා. පන්සල් භූමිය කට්ටි කැඩෙන හැටි බලාගෙන ඉන්න බැරි තැන ගමේ මිනිස්සු එකතු කරගෙන ගිහින් ඔය දේ කරන්න එපා කියලා අපි ඥානানন্দ හාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටියා. ඒත් හාමුදුරුව කිව්වේ ඉන්න තැනක් නැති කෙනෙකුට ඉන්න හිටින්න තැනක් දීම පිනක් කියලා. එහෙම කියාගෙන හාමුදුරුව පන්සල් භූමිය පර්චස් 5 10 20 විකුණුවා. ඒකට විරුද්ධව අපි උද්ඝෝෂණය කළා. මාධ්‍යයට කිව්වා. ඒත් වැඩක් වුණේ නැහැ. කතරගම බොහෝ දෙනෙක් හාමුදුරුවන්ගෙන් ඉඩම් ගත්තා. නීතිච්ච මහත්මයෙකු ඉදිරියේ හාමුදුරුවෝ ලිඛිතව අස්සම් කරලා තමයි ඉඩම් විකුණුවේ. ඒ ගත්ත සමහර ඉඩම් වලට බලපත්‍ර තියෙනවා. සමහර ඉඩම් වලට තවම බලපත්‍ර නැහැ. උන්වහන්සේ 2014 මැයි මාසේ 26 වෙනිදා අපවත් වුණා. දැන් පන්සලට හාමුදුරුවරු දෙනමක් අයිතිවාසිකම් කියනවා. පන්සලේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණේ නඩුවකුත් තියෙනවා. දැන් පන්සලේ වැඩවාසය කරන හාමුදුරුවෝ හරිම දරුණුයි. මිනිස්සු සල්ලි වලට ගත්ත ඉඩම්වල පදිංචි වෙලා ඉන්න දෙන්නේ නැහැ. ගහනවා, බනිනවා, ගෙවල් කඩන්න හදනවා. ගමේ අයත් පන්සල පැත්ත පළාතකට එන්න දෙන්නේ නැහැ. වඳින්නේන වන්දනාකරුවන්ටත් බැනලා එලවන අවස්ථා තියෙනවා. ඒ වන්දනාකරුව පාර දිගට දොස් කීකේ යනවා අපිට ඇහෙනවා. කතරගම දේවාලයට එන බොහෝ බැතිමතුන් සිරිත් පරිදි වල්ලි දේවාලයට එනවා. දෙබල බැතිමතුන් අනිවාර්යෙන් එනවා. ඒ දැන් ඒ ස්ථානයට ගිහිල්ලා බැතිමතුන්ට නිදහසේ වැඳුම් පිදුම් කරගන්න ඉඩක් නැහැ. එකපාරක් ගියේ පිරිසක් ආයෙත් පන්සල වඳින්නේ ඉන්නේ නැහැ. ඒ නිසා දැන් පන්සල පාළුවට ගිහිල්ලා. පසුගිය ජූලි මාසේ දවසක පන්සල් වත්තේ පුද්ගලයෙක් එල්ලිලා මැරලා ඉඳලා පොලිසිය හොයාගත්තා. මිනිහ හොඳටම නරක් වෙලා තිබුණා. එල්ලිලා මැරුණාද මරලා එල්ලුවද කියලා අදටත් අබිරහසක්. පස්සේ අපිට ආරංචි වුණා මේ මැරලා හිටිය මිනිස්සයා කට්ටණියෙක් කියලා. ටික කාලෙක ඉඳලා මේ මිනිස්සයා පන්සලේ නතර වෙලා ඉඳලා තියෙනවා. ගමේ මිනිස්සු ඒ බව සඳහන් කරලා පොලිසිය පැමිණිල්ලකුත් දැම්මා. ඒත් ඒ මරණය සම්බන්ධයෙන් හරි පරීක්ෂණයක් වුණේ නැහැ. දැන් පන්සලට පොලිස් ආරක්ෂාවක් දීලා තියෙනවා. මොන හේතුවක් නිසා පොලිස් ආරක්ෂාව දීලාද කියලා අපි දන්නේ නැහැ. අපේ පන්සල අපිට වැඳුම් පිදුම් කරන්න තියෙන දාන වේලක් දෙන්න තියෙන එකම සිද්ධස්ථානයයි. දැන් අපේ රටේ බලධාරීන්ට තියෙන මේ පන්සල විනාශ වෙන නතර කරලා දෙන්න කියලා. මල්ලතුනායක හාමුදුරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ඓතිහාසික විහාරස්ථානයට සුදුසු විහාරාධිපතිවරයෙක් පත් කර දෙන්න කියලා. මෙම සිදුවීම පිළිබඳව සෙල්ලකතරගම ප්‍රදේශවාසීන්ගේ චෝදනාව එල්ල වුණේ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ වැඩ සිටින රඹුක්වැල්ලේ ගණානන්ද ස්වාමීන් වහන්සේටයි. සිදුවීම පිළිබඳ උන්වහන්සේ මාධ්‍යයට අදහස් දක්වා තිබුණේ මෙලෙසයි. මෙතන කිසිම කැණීමක් සිදුවෙන්නේ නැහැ. කනින එක අහන්න ඕන ඔය කියන අයගෙන්ම තමයි. කැණීමක් තියෙනවා නම් මමත් ආසයි බලන්න. මහත්තයල පන්සලට ඇවිත් කනින එක ගැන හොයලා බලන්න. මෙතන කැණීමක් නෙමෙයි මහත්තයා, වෙන්නේ ඉඩම් කොල්ලයක්. දැනටමත් 63 දෙනෙක් ඉඩම් ඉල්ලගෙන ඉන්නවා. තවත් 70 දෙනෙකු ඉඩම් ඉල්ලන්න සූදානමින් ඉන්නවා. දැනටමත් නටබුන් උඩ ගෙවල් හදලා හොටෙල් ගහලා දැන් තැන්වල කසිප්පු පෙරනවා. වටිනා ගස් කපනවා. මේ ඉඩම් කොල්ලකරුවන්ට ඕන මාව එලව ගන්න. මම කැණීම් කරනවා කියාගෙන සැරසෙන්නේ මාව එලවන්න. මේ පෞරාණික ස්ථානයක්.
මම මහන වෙච්ච තැන. මම ඉන්නකම් මේ පූජා භූමියේ ඉඩම් කොල්ල කන්න දෙන්නේ නැහැ. මම දෙවියන්ගෙන් ඉල්ලා හිටින්නේ මේ ස්ථානයේ පුරාවිද්‍යා ආරක්ෂිතයක් කරන්න කියලයි. කෙසේ වෙතත් මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර ඉඩම් කොල්ලයක් හෝ කැණීමක් සිදු ඇත්තේ සොයා බලා එවැනි දේ නැවතත් දෙමිය බලධාරීන්ගේ වගකීමකි.